හරි. එහෙනම් අපි පටන් ගමු හම්බුනේ මේ ඔබ වහන්සේලාට අදමම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපි 2019 ඉඳන් 22 දක්වා තියෙන කෙටි ප්‍රශ්න පත්‍රයේ මම ලියන්න කිව්වා. ගොඩක් අය මට ලියලා ඉවලා තිබුණා. ඒක මම බලලා ප්‍රතිඵල එයාලට දීලා තියෙන්නේ. අපි අද කතා කරමු 2019 ඉඳන් 2022 දක්වා තියෙන ප්‍රශ්න පත්‍රවල කෙටි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ අපි කතා කරන්න හදන්නේ. ඔබ වහන්සේලා ගාව පේපරේ තියෙනවද ළඟ? 2019 ඉඳන් 22 දක්වා තියෙන පේපර් තියෙනවද? කෙටි පේපර් ටික තියෙනවද? ඉන්නවා අඳුරන ඔක්කොම නෑ. එතකොට මේ හරි 2019 පේපරේ හැමෝම ළඟ තියෙනවද? ඔහොම 2019 තියෙනවා අඳුරන. 2019 පේපරේ පළවෙනියට ගන්නකෝ. අපි බලමු කොහොමාරි මේක පේපර් හතරම 2019 20 21 22 කියන පේපර් ටික අපි කතා කරන්න බලමු. අද මේ ටික ඉවර කරන්න. හරි. කවුරුත් යන්න එපා. ඉවර වෙනකන් කවුරුත් යන්න එපා. මොකද ඔයාලට මේ මේ ප්‍රශ්න පත්‍ර ටික කතා කරගන්නකම් කවුරුත් පන්තියෙන් යන්න එපා. මේ ඉවර වෙනකම් ඉන්නේ. හරි. එහෙනම් මං කෙලින්ම යනවා ප්‍රශ්න පත්‍රේ 2019 ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට යන්න. හරි. එහෙනම් බලන්න ප්‍රශ්න පත්‍රය ගැන ඉතින් ඔයාලා දන්නවනේ. දැන් ආය අමුතුවෙන් කියන දෙයක් නැහැ. ප්‍රශ්න 50ක් තියෙනවා. මුළු ප්‍රශ්න 50ට පිළිතුරු සපයන්න තියෙන්නේ. කාලය පැය දෙකක් තියෙනවා ඔයාලට පේපරේට. එතකොට අපි එදා මේක මම කලින් පේපර් හතරම මම ලියන්න කිව්වේ පැය දෙකෙන් ලියන්න කියලා කිව්වේ. එතකොට මට ටිකක් ගොඩක් කට්ටි එවලා තිබුණා. සමහර එවලා තිබුණ නැහැ. එතකොට මේ ගොඩාක් අයට 2019 පේපරේ නම් ගැටලුවක් නැහැ. 2020 පේපරේත් ගැටලුවක් නැහැ. 2021 සමහර අය ගහලා තිබුණා. හරි. සමහර අය ටිකක් වැරදි. 2022 පේපරේ ටිකක් අනිත් පේපර් දිහා බලනකොට සාපේක්ෂව බලනකොට 2022 පේපරේ ටිකක් සංකීර්ණයි. එතකොට දැන් අපි බලමු මේ ටික කතා කරමු. හරි. එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ හැමෝම ළඟ පේපරේ තියෙනව නේද? 2019 පේපරේ හැමෝම ළඟ තියෙනව නේද? කවුරු හරි ගාව නැති කවුරු හරි ඉන්නොත් පන්තියේ. දෙදස් දහනමේ පේපරේ නැත්තං අර ගරූප් එකේ තියෙනවා. අපේ රිවිෂන් එකේ එදා ගරූප් එකේ තියෙනවා 2019 පේපරේ. බලන්නකො. පාලි භාෂාව හැඳින්වීමට පර්යාය නාමයක් නොවන්නේ මේවායින් කවරෙක්ද? එතන පාලි භාෂාව හැඳින්වීමට භාවිතා කරපු පර්යාය නාමයක්. පර්යාය කියලා කියන්නේ වෙනත් නමක් නොවන්නේ මොකක්ද කියලා අහන්නේ. අපි කතා කරමු. පළවෙනියට තියෙනවා මාගදී භාෂා, දෙවෙනියට තියෙනවා තන්ති භාෂා, තුන ඉසි භාෂා, හතර මූල භාෂා. මොකක්ද එනවා නම් එන්නේ? ඉසි භාෂා කියන්නේ කාන්ද? ඉසි භාෂා. ඉසි භාෂා තමයි උත්තරේට එන්නේ. ඔබ වහන්සේලා ලියපු පේපරේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා නම් ළඟ ඔබ වහන්සේලාගේ හරියක් දාගන්න, නැත්නම් වැරදි නම් වැරදි දාගෙන ඒක හදාගන්න. ඉසි භාෂා. ඒතර පාලි භාෂාවට කියන වෙනත් නම් වලින් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. මේ ඉසි භාෂා කියලා එකක් පාලි භාෂාවට කියන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නය. වර්ගාක්ෂර නොමැති පදය තෝරන්න. වර්ගාක්ෂර නොමැති පදය තෝරන්න. පළවෙනි එක තියෙනවා අල්ලකේසෝ. ඊළඟට තියෙනවා දෙවෙනි එක අරිය අරියස්ස කියලා තියෙනවා. ඊළඟට නමස්සති, හතර හෙට්ටිමන් කියලා තියෙනවා. මොකක්ද ඒ? අරියස්ස. අරියස. එතකොට දැන් මේ අල්ලකේසෝ කියන එකේ වර්ගාක්ෂර තියෙන මොනවද වර්ගාක්ෂර කියන්නේ? අයන්නේ සිට මයන්න දක්වා. ඔව්. ඒක කයන්නේ ඉඳන් මයන්න දක්වා තියෙන කොටස් ටික තමයි වර්ගාක්ෂර කියලා කියන්නේ. දැන් අක්ෂර, දැන්
අනිවාර්යයෙන්ම අක්ෂර වින්‍යාසයෙන් ප්‍රශ්නයක් එනවා. කෙටි ප්‍රශ්නයක් එනවා. එතකොට අක්ෂර මාලා පිළිබඳව අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. ඒකේ බෙදීම් ඊළඟට අක්ෂර උත්පත්ති ස්ථාන මේව පිළිබඳව අනිවාර්යයෙන්ම ඔයාලා ඔබ වහන්සේලා දැනුමක් තියෙන්න ඕනේ. ඒ පිළිබඳව 100%ක් තියෙන්න ඕනේ. එතකොට පාලි භාෂාවේ ස්වර මාලාව ගත්තාම ස්වර කීයක් තියෙනවද? ස්වර අටයි. ස්වර අටක් තියෙනවා. එතකොට ඒ ස්වර අට බෙදෙනවා රස්ව සහ දීර්ඝ කියලා. එතකොට රස්ව ස්වර කීයද දීර්ඝ ස්වර කීයද? රස්ව ස්වර තුනයි පහයි. ඔව්. රස්ව ස්වර මොනවද? අ ඉ උ. දීර්ඝ ස්වර අ ඉ උ ඒ ඕ. ඒ ඕ. එතකොට දැන් ස්වර මාලාව එහෙම බෙදෙනකොට දැන් නාමින් අනාමින් කියලා කොටස් දෙකක් තියෙනවා. නාමින් කියන්නේ සංස්කෘතයේ නාමින් අනාමින් තියෙන්නේ. සමාන අක්ෂර මොනවද මෙතන තියෙන? ඔව්. ඒ කියන්නේ අයන්නට අයන්න සමානයි, එල අයන්නට අයන්න සමානයි, ඉයන්නට ඉයන්න සමානයි, උයන්නට ඌයන්න සමානයි. ඒ ඕ දෙක සමාන අක්ෂර නෙමෙයි. එතකොට දැන් ව්‍යඤ්ජනාක්ෂර ගත්තාම ව්‍යඤ්ජනාක්ෂර බෙදෙනවා වර්ගාක්ෂර, වර්ගාන්තාක්ෂර, ඌෂ්මාක්ෂර, ඊළඟට නිග්ඝහීතය මේවා බෙදෙනවා. එතකොට වර්ගාක්ෂර කියලා කියන්නේ කයන්නේ ඉඳන් මයන්න දක්වා තියෙන අකුරු ටික. අකුරු 25ක් තියෙනවා එතන. මම හිතනවා මේ පිළිබඳව දන්නවා ඇති කියලා. එතකොට මේ අකුරු 25 කක ගගෙන චච ජජන ටටඩඩන තතදදන පපබබම කියන අකුරු ටික. එතකොට වර්ගාන්ත ආක්ෂර මොනවද? වර්ගාන්ත ආක්ෂර ඥාඥාඥාම. ඔව්. ඒ කියන්නේ වර්ගයන් කියන්නේ කයන්නේ කවර්ගයේ තියෙන අග අකුර. ඒ ටික දන්නවනේ. එතකොට ඤ ඤ ණ න ම කියන අක්ෂර තියෙන්නේ වර්ගාන්ත ආක්ෂරවල. ඊළඟට ඌෂ්මාක්ෂර ඌෂ්ම අක්ෂර මොනවද? මොනවද ඌෂ්ම අක්ෂර කියන්නේ? ශෂ සහ. ඔව්. ශෂ කියලා දෙකක් තියෙනවා. සයන එකයිනේ තියෙන්නේ. සයන එකයිනේ තියෙන්නේ. සයන්නයි හයන්නයි හඳුරු. ඔව්. සහ කියන අක්ෂර ටික වර් ඌෂ්මාක්ෂර හැටියට තමයි කියන්නේ. ඒක නිග්ඝහීතය කියන්නේ අනුස්වාරය. අනුස්වාරය කියන්නේ බිංදුව. 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 ඒකට පාලි භාෂාවේ අනුස්වාරය කියන්නේ බිංදුවට. එතකොට හරි. දැන් අක්ෂර උත්පත්ති ස්ථාන ගත්තොත් එහෙම අක්ෂර උත්පත්ති ස්ථාන පිළිබඳව මම හිතනවා හැමෝටම දැනුම ඇති කියලා. එතකොට පාලියේ කියන්නේ අකවග්ගහ කණ්ඨජා. කණ්ඨජ අකුර කියන්නේ කණ්ඨජ අකුරු මොනවද? කණ්ඨජ අකුරු අකවග්ගහ අ කකගග ඤ උපදීනේවා හඳුරු. උගුරෙන් මොනවද? උගුර ආශ්‍රිතව උපදීනේවා. ඔව්. එතකොට මේ මොනවද අක්ෂර? අකවග්ගහ කණ්ඨජා කියන ආ දෙකයි කවර්ගයයි හක ආ දෙකයි කවර්ගයයි හයන්නයි. හයන්නයි අකවග්ගහ කණ්ඨජා. ඊළඟට ඉච වර්ගයා තාලුජා. දෙකයි චවර්ගයයි. ඊ දෙකයි චචජජ ඤ කියන අකුරුයි ඉච වර්ගයා තාලුජා. ඉචු යසානාන් තාලු කියලා කියන්නේ ය අකුරක් තියෙනවානේ. ය අකුර ඉච වර්ගයා තාලුජා. ඊ දෙකයි ච වර්ගයයි ය අකුරයි. බෝඩ් එකේ ලියන්න ඕනද? බෝඩ් එකේ ලියන්න ඕනද? කැමැත්තක් ආමි. කැමැත්ත හොඳයි ලියගෙන හොඳයි හා.
අර පාලි පාඩේ මතක තියෙනවනේ ගැටලුවන්නේ අකවක් ගහ කණ්ඩ ජජ වර්ගයා නාමක. ඉච වර්ගයා තාත්තා ඊළඟට. ඊළඟට මොකක්ද? උපවග්ගහ ඔට්ටජ. පිළිවෙලට ගත්තොත් එහෙම නැහැ. ඒ උපවග්ගහ උත්තජ. ඒක අවසානටම දාමු. තවක් ගෙරල මුද්දජ. තවක් ගෙරල. ඈ. තාත්ත දා ද න මේ නැන්නේ මුද්දජ නැන්නේ. තවක් ගෙරල. ර ල තවක් ගෙරලා දන්තජ. ඊළඟ තවක් ගලසා දන්තජ. ආත දා දා දහ න තත දද ගන්න ලෑස. මෙතන මුරුදද ලෑන්න මෙතැන්ට කියන්න මෙතැන තිීන දන්තජ ලෑ. ලෑස තවත් ගලසා උද්දජ. ඊළඟට උපවග්ගා උට්ටජ. උ දෙකයි පා ක බා බ ම උපවග්ගා උට්ටජ. ඊළඟට දැන් එතකොට එක් ස්ථානයකින් උපදින අකුරු ටික හරි ඊළඟට විජාක්ෂර ද්විජාක්ෂර ඊළඟ මොනවද තියෙන්නේ? ඒඔ ඒඔ ඒ අකුරු උපදින කොහෙන්ද? ඒ කණ්ඨ තාලුද ඒකණ්ඨ තාලුජෝ. ඒකණ්ඨ තාලුජෝ කියලා කියන්නේ ඒ අකුරු උපදින්නේ කණ්ඨ තාලුජෝ. ඒ අකුරු උපදිනවා කණ්ඨජ. කණ්ඨජයි තාලු තාලුජ තාලුයි. ඕකණ්ඨෝට්ඨජ. ඕ අකුරු උපදිනවා කණ්ඨෝට්ඨජ කණ්ඨෝට්ඨජ කණ්ඨෝට්ඨජ. ඊළඟට වර්ණෝට්ඨජ. වර්ණ උපදින දන්තෝට්ඨජ. වර්ණෝට්ඨජ මේ ටික තමයි දැනගන්න තියෙන්නේ. එතකොට මේ සංස්කෘතේ නම් මේක හරිම ලේසියි. අපුව විසර්ජනීයාණං කණ්ඨා ඉචු යශාණං තාල ඍටු රශාණං මූර්ධ උපපද්මා නීයාණං මෝෂ්ඨව ඒදයිතෝ කණ්ඨතාල ඕදවතෝ කණ්ඨෝෂ්ඨම් වර්කාරස්ස දන්තෝෂ්ඨම් ඉතුලසානං දන්ත ඈ ඉලසනසානං දන්ත යරම ඉරුටු ඉරුටු රශාණං කියලා කියන්නේ ඍතු රශ ඍටු රශාණං. එතකොට පාලි භාෂාවේ මම හිතන මේ මේ අක්ෂර උත්පත්ති ස්ථාන පිළිබඳව මම හිතනවා හැමෝටම මේවා නම් දැනම තියෙන වැඩි මේවා පිළිබඳව දන්නව ඇති. ඒ නිසා මේ එතකොට අක්ෂර මාලාව පිළිබඳව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි ප්‍රශ්නයක් එනවා මේකට. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. දන්නේ නැත්නම් ඒ ටික හදාගන්න අඩුපාඩුවෙන්. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට අරියස්ස කියන එකේ වර්ගාක්ෂරයක් පේන්න නෑ, අයන්නෙත් නෑ ඈ. ඊළඟට රී අකුරත් නෑ, ය අකුරත් නෑ, සයනු දෙකෙත් නැහැ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. පාලි භාෂා රීති අනුව නිවැරදිව ලියා ඇති පාලි පාඨයේ මෙයින් කුමක්ද? ඡන්දාදේශා භයා මෝහා ස ශීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා තිස්සෝ විද්‍යා අනුප්පත්ත නසමිජ්ජන්ති පණ්ඩිතා. මොකක්ද ඒ?
නෑ සමිච්ඡාති හතරවෙනි පණ්ඩිතා. සාන්දර නෑ සමිච්ඡාති හතරවෙනි. පණ්ඩිතා. එතකොට දැන් මේ අයි පළවෙනි එකේ වැරද්ද මොකද්ද? ඒකේ වැරද්ද හාමුදුරු චන්දා චන්දා. දෝෂා නේද හාමුදුරු? ද්වේෂා නෙවෙයිනේ. ඔව් දෝෂා දෝෂා කියලා තියෙනවා. එතකොට ද්වේෂා කොහොමත් මුර්දේශයනු පාලි මුරුදේශය. භාෂාවේ. ඊළඟ එකෙත් එහෙමයි. ස ශීලවා පඤ්ඤවා දම්පි කෝසියා. ශී කිව්වහම තාලුජ සයන්න පාලි භාෂාවේ නැහැ. ඉස්සෝ විද්‍යා විද්‍යා කියලා වචනයක් නැහැ පාලි විද්‍යා භාෂාවේ. විද්‍යා විද්‍යා කියලා තියෙනවා. එතකොට නසමිච්ඡන්ති පණ්ඩිතා කියන එක ඒකේ ගැටලුවක් නැහැ. ඒකේ කිසිම මේ නිවැරදිව තියෙන වචනයක් තමයි වාක්‍යයක් තමයි නසමිච්ඡන්ති පණ්ඩිතා කියන. එහෙනම් උත්තරේ එන්නේ හතර. උත්තරේ විද්‍යා හතරේ. ඊළඟට බලන්න කෙරෙහි යන අර්ථය දෙන නාම විභක්තිය කුමක්ද? කෙරෙහි යන අර්ථය දෙන නාම විභක්තිය කුමක්ද? සත්තමි සත්තමි. පඨම විභක්තිය කුමක්ද? පඨමා පත්‍ර එතකොට අපිට තියෙන විභක්ති ටික තමයි පඨමා තියෙන ආලවණ ဒုတိය තතිය ඕනිම නම් කරණද්දා කරණ චතුත්ති චතුත්ති ඊළඟට ෂට්ටි ඊළඟට සප්තමි පඨමයි වක්ති උක්තේ. මේකෙන් ලිංගාර්ථයක් තියෙනවා. ලිංගාර්ථය පඨමා කියලා කියන්නේ ලිංගාර්ථය. ලිංගාර්ථ ආලපන ආලපන මොකටද කියන්නේ? ආලපන යමක් ආමන්ත්‍රණය පින්වත් ආමන්ත්‍රණය කරන ආමන්ත්‍රණ ආමන්ත්‍රණය. ද්විතීය විසින් විසින් සෝරි ද්විතීය කොහෙද විසින් නෑ කියලා නෑ නැහැ. මේ තතිය මේ ද්විතීය කර්තෘ නේද මා ද්විතීයව අර මොකද එන්නේ? කර්මකාරක වාක්‍ය වල නැහැනේ ද්විතියාව කොහෙද කර්මකාරක වාක්‍ය වලට දාන්නේ? කර්මයේ නැහැ හාමුදුරුවෝ කර්මයේ කියන්නේ කර්මපදේ. කර්මපදය හඳුන්වන්නේ ද්විතිය විභක්ති. කර්මපදය කර්මපදය ද්විතිය විභක්ති. තතියානි විසින් තින් කියන පදය දානවා. මේකට දානවා අනුත්ත කර්තෘ කියලා අපිට කියන්න පුළුවන්. කර්මකාරක වාක්‍ය වල මේක තමයි දාන්නේ. ඊළඟට සමග කියන පදය දානකොට අපි තතියයි වක්ති ඇතුළත් කරන්නේ. සහ සද්දෙන් සම ඊළඟට අරණ ඔව් සාපත්තින් සම සමග කියන පදය දාන අපි තතියයි වක්ති දාන්නේ. ඊළඟ කරණ විභක්ති දාන්නේ මොකටද? මා කෙරේ මොකට කියන කෙරේ අර්ථය ඈ කරණ කරන කොට කොට කරන කොට කරණාර්ථය කරණ කොට එළක චතුර්ථ විභක්තිය චතුර්ථ අයිතිය අයිතිය චතුත්ථ විභක්ති අයිතිය හැඟවීමේ පදය දාන්නේ නැහැ නේ. චතුත්ථ විභක්තිය කොහොමද කියන්නේ? සම්ප්‍රදානාර්ථය දාන්න. සම්ප්‍රදානාර්ථය සම්පදාන චතුත්ථය කියලා කියන්නේ සම්ප්‍රදානාර්ථය. සම්පදානාර්ථය සම්පදානාර්ථය තව මොකටද දැන් අපි බැලුවොත් එහෙම මේක මොකටද කියන්නේ? සඳහා පිනිස ඒ වගේ අර්ථ පිනිස අර්ථය පිනිස අර්ථය පිනිස කියන වචනය ගැන පින්ඩාය බිඳු පිනිස ඒ වගේ අව මොකටද ගන්න? දැන් අර මේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන එකේ තියෙනවා නමෝ තස්ස චතුත්ථි භගවතෝ චතුත්ථි අරහතෝ ඒ චතුත්ථි සම්බුද්දස්ස ඒ චතුත්ථි.
එතකොට ඒක ඒකට කියන්නේ නමෝ යෝගේ චතුත්ථය කියලා අහලා තියෙනවද? නමෝ යෝගේ නමස්කාර වේවා කියන බලවිත නමෝ යෝගේ චතුත්ථය කියලා කියන්නේ නමෝයි. ඊළඟට චට්ටි විභක්තිය අපි භාවිත කරන්නේ විනන්ද අපිට පංචමී විභක්ති දාන්න බැරිද? අපිට පංචමී දාන්න පංචමී පංචමේ මොකටද දාන්න? අපාදානයේ යමකින් යමක් වෙනවීම. වෙනවීම අර්ථ වෙනවීම. ඒකට අපි කියන අපාදානයේ පංචමී කියලා. අපාදානයේ පංචමී. අපාදාන අර්ථය. ඊළඟට තාත්තේ. නෑ නෑ මේකට තව අපි දැම්මොත් එහෙම දැන් දැන් හිතන්නකෝ. දැන් නරා නරම්මා නරස්මා කියලා දැන් නරා නරම්මා නරස්මා ගෙන් ගෙන් අර්ථය හඳුරු ගින් නැත්තම් කෙරෙන් වෙන් වෙන්වීම අර්ථය ගෙන් නැත්තම් කෙරෙන් නෑ දැන් වෙන්වීමේ අර්ථය තමයි මේ දාන්නේ. ගෙන් බීවීම අර්ථය කෙරෙන් කියන පදේ ගෙන් කෙරෙන් කෙරෙන් කියනත් අපි භාවිතා කරන්නේ පංච වෙතින් කියන්න පුළුවන් නේද? ගෙන් කෙරෙන් වෙතින් මොකද වෙතින් කියන්න පුළුවන් නේද හඳුනු? වෙතින් ඔහු වෙතින් මෙත් කියන්නේ දැන් අහමනේ අපි කියන්නේ ගෙන් කෙරෙන් කියලා සාමාන්‍ය කියන්නේ ඔහු වෙතින් ඔහුගෙන් කොහොමත් මේගමනේ කියන්නේ නේද? අර ගෙන් කෙරෙන් කියන පද භාවිතය කරන්නේ පංචමී විභක්තිය. එතකොට දැන් ඡට්ටි විභක්තිය භාවිතය කරන්නේ. ඡට්ටි විභක්තිය. ඒක අයිතිය නේද හැමදෙරෝ? අයිති හැඟවීමේ පදේ සාමිස්මින් චට්ටේ කියන්නේ සාමි අර්ථය. ඒ කියන්නේ අයිති හැඟවීමේ පදේ සාමි අර්ථය. සත්‍යමේ විභක්තිය. කෙරෙහි. කෙරෙහි කියන අර්ථය භාවිතා කරනවා. ඊළඟට ආධාර අර්ථය. ගාමේ පටිවසති ගමේ වාසය කරයි. නිර්ධනාර්ථය කියලා ගත් තියෙනවද? නිර්ධාරාර්ථය නිර්ධාරාර්ථය කියලා තියෙනවා. එතකොට ඒ ඇවිල්ලා විභක්ති ප්‍රයෝගවල තියෙන ඒ කියන ද්විතීයි විභක්ති එහෙම බලනකොට තව ගොඩ තියෙන මේ මම මේ සරලම එක ගත්තේ මේ මේ වගේ ඒ කියන්නේ මේක ඇතුලේ තව ඒවා ගොඩක් තියෙනවා. ඉච්ඡිතාර්ථය කියකිය තියෙනවා මේ ද්විතීයි විභක්තියෙන් ගොඩක් තියෙනවා. හරි. ඒ විභක්ති ප්‍රයෝගවලට ගොඩක් තියෙනවා. එතකොට මේකේ අහලා තියෙන ප්‍රශ්නය තමයි තුන්වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ කෙරෙහි යන අර්ථය දෙන නාම විභක්තිය මොකක්ද? කෙරෙහි කියලා කියන්නේ සප්තමේ විභක්තිය. එතකොට අනිත් ඒවා දැනගෙන තියෙන්න ඕනේ. අනිත් ඒවා දැනගෙන තියෙන්න ඕනේ. හරි. එහෙනම් මේක ගැන ගැටලුවක් නැද්ද හැමෝටම? හරි. මේක ප්‍රශ්නයක් නෑ නේද? මේ හම්දු නෑ. එහෙනම් සුපිරි හොඳේ. ඊළඟ හතර නෙමෙයි පහ. කාගං සුවන්නා පරිවාරයන්ති යන්නේ නිවැරදි ව්‍යාකරණ විග්‍රහය කුමක්ද? පළවෙනියට දෙන කර්තෘකාරක වර්තමාන කාලික ප්‍රථම පුරුෂ වාක්‍යයකි. දෙක තියෙනවා කර්තෘකාරක අනාගත කාලික ප්‍රථම පුරුෂ වාක්‍යයකි. තුන්වෙනි උත්තරේ කර්මකාරක වර්තමාන කාලික මධ්‍යම පුරුෂ වාක්‍යයකි. කර්මකාරක අනාගත කාලික උත්තම පුරුෂ වාක්‍යයකි. මොකක් දෙන්නේ? පළවෙනි එක හාමුදුරුවෝ. පළවෙනි එක පරිවාරය යන්ති. පළවෙනි එක උත්තරේ කතරෝකාරක වර්තමාන කාලික ප්‍රථම පුරුෂ වාක්‍ය.
කර්තෘකාරක වර්තමාන කාලික ප්‍රථම පුරුෂ වාක්‍යයකි. කොහොමද අපි මේක වර්තමානයි කියලා කියන්නේ? පරිවාර යන්ති. පරිවාර යන්ති කියන ක්‍රියාපදයේ තියාපල්ල තමයි මේක වර්තමාන කාලය කියලා කියන්නේ. එතකොට ප්‍රථම පුරුෂ වාක්‍යයක තමයි පරිවාරයන්ති පරිවාරයන්ති කියලා වර්ණගෙන්නේ. ඒ නිසා අපි මේකේ උත්තරය තමයි පළවෙනි එක කර්තෘකාරක වර්තමාන කාලික ප්‍රථම පුරුෂ නැත්නම් පඨම පුරුෂ වාක්‍යයක මේක තියෙන ප්‍රථම පුරුෂ කියලා ඉඳන් ඒකට තමයි හරියෙන් දාන්න ඕන අපි. මේ කොටු කපන්න තියෙන්නේ පළවෙනි උත්තරේ. ඊළඟට බලන්න හයවෙනි එකේ ඉඳන් තියෙන එක. පහත දැක්වෙන ගාථා කියවා 6 සිට 10 තෙක් අසහායති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. සට්ටිවස්සානි මුටසීවෝ රාජාරජ්‍ය මකාරයි අනුරාධපුරවේ පුර අනුරාධේ පුරේ පුරේවරේ ලංකාබෝධනේ සුභේ. තස්සපුත්තා දසාහේසු අඤ්ඤමඤ්ඤ හිතේසුනෝ ද්වේදීතා චානුකූලා කුලානුච්චවිකා අහෝ. දේවානම් පිය තිස්සෝති විසුතෝ දුතියෝ සුතෝ තේසු පහතුතු සප්පේතු පුඤ්ඤ පඤ්ඤාදකෝ අහෝ. බලන්න අපි බලමු මේකේ දීලා තියෙන ප්‍රශ්නේ. කෝ මුටසීවෝ රාජා අහෝසි. මට කියන්නකෝ මේක අහන්නේ මොකද්ද මෙතන? කෝ මුටසීවෝ රාජා අහෝසි මේක තේරුම් මොකද්ද? මුටසීව රජතුමා කියන්නේ කවුද? ඔව් කවරෙක්ද? කෝ කියන එකෙන් අදහස් කරන්නේ කවරෙක්ද? දැන් ඔක වර්ණයකින්නේ කොහොමද? කවර්ණගෙන්නේ තර වෙද්දීනේ මොකද කෝ කේ කංකේ කේන කේබිකේහි කේන කේබිකේහි කස්ස කේ සංකේසාන අම්මි කස්මින් කේසු. ඔව් කස්ස කේ සංකේසාන කම්මි කස්මින් කේසු. එතකොට දැන් කෝ කේන එකෙන් අදහස් කරන්නේ කවුද කියලා අහන්නේ, කවරෙක්ද කියලා අහන්නේ, කස්ස කියලා කියන්නේ කාටද කියලා අහන්නේ, නැත්නම් කාගේද කියලා අහන්නේ. කවර කම්හා කවරෙකු ගෙන්ද? ඒ වගේ මේ ප්‍රශ්න ඇහෙන මේකේ කෝ කියන එකෙන් තමයි මේ ප්‍රශ්න ඇහෙන්නේ. කවරෙක්ද මුටසීව රජතුමා? මුටසීව රජතුමා කියලා කියන්නේ කවුද කියලා අහන්නේ. සෝ අනුරාධපුරේ විහාසේ. හරිද? ගැලපෙනවද එතකොට? නෑ ගැලපෙන්නේ නෑ හඳුරු. ගැලපෙන්නේ නෑ. තස්ස ද්වාදස පුත්ත අහේසුම්. ගැලපෙන්නේ නෑ හඳුරු. ඔපේටියලු ද්වාදස පුත්තා පුත්‍රයෝ 12. පුත්‍රයෝ 12 දෙනෙක් අහේසුම් ඌහ. සෝ දේවාන පිටිස රඤ්ඤෝ පිතා අබවි. ඔව් ඒක තමයි උත්තරේ. මාගේ පියා ඒක තමයි උත්තරේ. අබවි වේ. ඔව් ඒතකොට දේවාන පිටිසගේ පියා තමයි මුටසීව කියලා කියන්නේ. ඒක තමයි උත්තරේට එන්නේ. 3 උත්තරේට එන්නේ. විසුතෝ ද්විතියෝ සුතෝ ආසි. විසුතෝ ප්‍රසිද්ධ වූ ද්විතියෝ දෙවන සුතෝ පුත්‍රයා ආසි විය. ඉතින් මෙතන අහන විදියට ඒ කියන්නේ ප්‍රශ්نين අහලා තියෙන දේවානම්පියතිස්සේ මුටසීව රජතුමා කියන්නේ කවුද කියලා අහලා තියෙන්නේ. එහෙනම් අපිට උත්තරයට දාන්න වෙන්නේ සෝ දේවානම්පියතිස්ස රඤ්ඤෝ පිතා අබවි කියන උත්තරේ එන්නේ. තුන්වෙනි එක තමයි උත්තරේට එන්නේ. ඊළඟට තස්ස රඤ්ඤෝ කති දුහිතාරෝ වහේසුන්. කති මොකද්ද? කති කියන්නේ කීයක්ද කියන එක. ඔව් කීයද කියලා අහන්නේ, කොපමණද කියලා අහන්නේ. එතකොට තස්ස ඔහුගේ රඤ්ඤෝ තස්ස රඤ්ඤෝ ඒ රජතුමාට කති දුහිතාරෝ අහේසු. දුහිතාරෝ කියන්නේ දුවරු. දුවරු දුවරු කති කොපමණ අහේසු? ඌවේද ඌහ. ඔව් බහුවචනෙන් තියෙන්නේ දේ හඳුරු. ඔව් දුවරු දෙන්නයි හිටියේ. ඈ දුවේ දීතා චානුකූලා කුලානුච්චවිකා. එහෙමනේ තියෙන්නේ. එතකොට දුවරු දෙන්නයි. ඊළඟට අටවෙනි එක මුරසීව රජුගේ පුත්‍රයන් තුළ පැවති විශේෂ ලක්ෂණයක් වූයේ පින් කිරීමට කැමැති බවය. වැරදි හඳුරු. ඊළඟට දෙක තියෙනවා. සුබදම සිටි බවය. ඔ දැන් දෙවෙනි එක බලන්නකො. පින නන දෙකෙන් යුක්ත බවය. නෑ ඒක දේවානම්පියතිස්ස විතරයි.
අන්න හරි. දැන් සමහර අය දැන් මේක ගහන්න ඉඩ තියෙන. දැන් ගොඩක් වෙලාවට මේ වගේ එකක් කෙනකොට මේකට ගහන්න ඉඩ දෙයි. මේක තියෙනවනේ පුඤ්ඤ පඤ්ඤාදිකෝ අහෝ කියලා. දැන් ඒක හිතාගෙන එහෙම ගැවුවොත් එහෙම ඒක තමයි උත්තරේ ගහන්නේ. සමහර අය එහෙම ගහලා ගහනවා. ඈ තුන්වෙනි එක ශ්‍රී ලංකාවට ආදරය කළ බවය. එහෙම එකක් කියවෙන්නේ. එකිනෙකා සමග සුහදව සිටි බවය. එතකොට සමස්තයක් විදියට ගත්තොත් එහෙම දරුවෝ සියලු දෙනා ගැනම තමයි මෙතන කියන්නේ. අඤ්ඤමඤ්ඤ හිතේසිනෝ කියලානේ කියන්නේ. අඤ්ඤමඤ්ඤ හිතේසිනෝ එකිනෙකා සමග සුහදව සිටි බවය. ඒක තමයි උත්තරේට එන්නේ හතර උත්තරේ. ඊළඟ නාමය පුඤ්ඤ පඤ්ඤාදිකෝ යන පදයේ සන්ධියේ සමාසයේ තද්දිතේකි කිතකයකි මොකක්ද ඒකේ? සමාස 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 පදේ සමාස පදයකි. මොකක්ද මේ සමාස පදය? අමදාර සමාස පදේ විශේෂණ පුබ්බ පද පඤ්ඤා. ඔකේ ද්වන්ද හාමුදුර ද්වන්ද සමාස පදයක් මේ. පුඤ්ඤාච පඤ්ඤා ද්වන්ද සමාස පදයක් දෙකාරාර්ථ සමාස පදයක් පුඤ්ඤ පඤ්ඤාදිකෝ කියන පදය. සමාස පදයක් තමයි ද්වන්ද සමාස පදයක්. ඊළඟට ලංකා පුවතනේ යන්න අනුප්‍රාසයක උපමාවකේ රූපකයක සංකේතයකි. රූපකයක් රූපකයක් ඒ හාමුදුරුව කියන්නේ පොඩ්ඩ රූපකයි ඒ දෙක පොඩ්ඩ පැහැදිලි කරන්න. ඒ කියන්නේ දැන් උපමාවක් උපමාව කියලා කියන්නේ දැන් දැන් හිතන්න චන්දෝවිය මුඛං සඳ වැනි මුහුණ. දැන් රූපකයක් කියන එක කියලා කියන්නේ ඒක ඇවිල්ලා දැන් ගල් හිත කියන්නකෝ. දැන් ගල් හිත කිව්වහම ඒක ඒකමයි කියලා කියන ඒකේ ඒක ඇවිල්ලා අර මේ වගේ කියනේ ව නැහැ මුකුත් වෙන්නේ. එතකොට මෙතන මේකේ අදහස් කරන්නේ ලංකාව නම් වූ ශ්‍රීකාන්තාවගේ මුහුණ නැමැති මුහුණ වගේ කියලා එකක් නෙමෙයි කියන්නේ. මුහුණ නැමැති මොකක්ද? ඒ කියන්නේ මුහුණ ලංකාව නම් වූ ලංකාව ශ්‍රීකාන්තාවක් නම් ඒකේ තියෙන මුහුණමයි චක්‍රාධිපති නගරය කියලා කියන්නේ. පැහැදිලිද? උදාහරණ දෙකක් විතර කියන්න සිංහලෙන්. ඒ කියන්නේ දැන් අර මං ඉස්සෙල්ල කිව්වේ ගල් හිත කිව්වහම ඒ හිත දැන් ගල් හිත අපි දැන් අර මනුස්සයට තියෙන්නේ මහ ගල් හිතක් තියෙන්නේ. ඇයි ඒ මනුස්සයට එහෙම කියන්නේ? ඔය හැමමයි වෙනස් වෙන්නේ නැහැ. ඒ විදියමයිනේ. ඒකේ වෙනසක් නැහැ. දැන් බලන්නකෝ අර කෙල්ලගේ මුහුණ ඈ හඳ වගේ මුහුණ හඳ වගේ මුහුණ හඳයි කියලා. ඒ කෙල්ලගේ මුහුණ හඳ කියනවද? නෑ නෑ වාගේ හඳ වගේ කියලා නේ කියන්නේ. හඳ වගේ කියලා කියන්නේ හඳ කියන එක අපි දකින එක නේ ලස්සන දෙයක් හැටියටනේ. ඈ ඒකේ හඳ කියන්නේ ආවාට තියෙන එකක් තමයි. හඳේ තියෙන ලොකු ලොකු බලවල් තියෙනවනේ. හැබැයි අපි හඳ කියන එක සාහිත්‍යකරුව දකින්නේ හරි ප්‍රියමනාප ලස්සන දෙයක් හැටියට. කොට සඳ වැනි මුහුණ සඳක් වගේ මුහුණක් කියලා කියන්නේ අපිට එතකොට තේරෙනවා මේක ඇවිල්ලා මේ ගොම්බෙට්ටක් වගේ තියෙන මුහුණක් නෙමෙයි මේක ඇවිල්ලා ලස්සන මුහුණක් කියලා අපිට තේරෙනවා. වෙනස තේරෙනවද? දැන් තේරුණා හා එතකොට හාමුදුරනේ ඔව් හාමුදුරනේ මේ පොතේ තියෙන්නේ ලංකා භූමිය නැමැති කාන්තාවගේ මුහුණ වැනියු කිය. පැනියූ කියලා තිබ්බට මේක රූපකයක් ඈ. පොතේ එහෙම තිබ්බට මේක රූපකයක්. මේක උපමාවක් නෙමෙයි ඈ. හාමුදුර පොතේ වැරදි දැන් ටිකක් තිබුණා. ගොඩක්ම වැරදි දැන් තිබුණා. ඔව් සමාස වල එහෙම. මේක ඇවිල්ලා රූපකයක් ඈ. මේක මේ උපමාවක් නෙමෙයි මේක ඈ. ලංකා බෝධනේ කියන එක ව්‍යාකරණ කොටක් වැරදි. ආ ඒක තමයි. ඊළඟට 11 වෙනි එක මාතා පිතා දිසා පුබ්බා ආචාරියා දක්කිනා දිසා යනාදී ගාථාවේ අවසාන පාදයේ කවරෙක්ද? අලමත්තෝ කුලේ කුලේ ගිහි. අලමත්තෝ කුලේ ගිහි කියන එක. අනිත් ඒවා එනගින් නැහැ. 12 බලන්න.
අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ ගුරුවරයාගේ නම රේවත හාමුදුරුවෝ. රේවත හිමි. බුද්ධදත්ත හිමි නෙමේ, ශෝභිත හිමි නෙමේ, සංගමිත්ත හිමි නෙමේ, රේවත හිමි. රේවත හිමි තමයි බුද්ධඝෝෂ හාමුදුරන්ගේ ගුරුවරයාගේ නම. රේවත හිමි. ස්වාගතං වත මේ ආසේ බුද්ධ සෙට්ටස්ස සන්තිකේ යන්නේහි වඩාත් නිවැරදි අන්වය තෝරන්න. බුද්ධ ස්වාගතං වත සෙට්ටස්ස මේ ආසී බුද්ධ සෙට්ටස්ස සන්තිකේ. බුද්ධ සෙට්ටස්ස සන්තිකේ වත මේ ස්වාගතං ආසී. මේක තේරුම් බුදුරජාණන් වහන්සේගේ වදනේ සලහේ උත්තරේ කොට කියන 11 වෙනි එකේ උත්තරේ එන්නේ 1 අලමත්තෝ කුලේ ගිහි කියන එක. 12 වෙනි එකේ උත්තරේ එන්නේ 4. 13 වෙනි එක 13 වෙනි එකේ තියෙන ස්වාගතං වත මේ ආසි. මොකද්ද මේ මේක මොකේද තියෙන ස්වාගතං වස මේ ආසි බුද්ධ සෙට්ටස්ස සන්තිකේ. ඔක වක්කලි තේරාපදාන. වක්කලි තේරාපදානේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සමීපේ මේ හිටියා කියන කෙනෙක් කියන්නේ. ඔව්. ස්වාගතං. තුන්වෙනි එක උත්තරේ ආනර. අරි තුන්වෙනි එක තමයි උත්තරේ. මොකද්ද මේකේ තේරුම කියලා මං අහන්නේ. බුද්ධ බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ සෙට්ටස්ස සන්තිකේ. බුදුරජාණන් වහන්සේගේ ඒකාන්තයෙන් මේ ස්වාගතං ආසේ. සමීපේ ආසවිය. බුද්ධ සෙට්ටස්ස සන්තිකේ. බුදුරජාණන් වහන්සේගේ සමීපයේ. බුදුරජාණන් වහන්සේ සමීපයේ. සමීපයට පැමිණීම දැන් බුදුහා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණ හින්දා මත ඒකාන්තයෙන් ඒකාන්තයෙන් මේ මාගේ මට ඒක මාගේ වත මේ මට ස්වාගතං වාසි යහපතක් විය. යහපතක් විය කියලා කියන්නේ යහපතක් වුණා කියන එක මෙතන කියන්නේ යහපතක් විය. එතකොට මේකේ පිළිවෙලට ගත්තාම එන්නේ තුන්වෙනි එක තමයි එන්නේ බුද්ධ සෙට්ටස්ස සන්තිකේ වත මේ ස්වාගතං ආසේන්ද මතක තියාගන්න මේ ප්‍රශ්නය ආයෙන්නේ නැහැ. ඔයාලට එන ගාථාවල පරිවර්තනවල දැන් ඇත්තටම කටපාඩම් කරනකොට ඔයාලා අර්ථ පාඩම් කරනකොට ඒ පිළිවෙලම තමයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ සිං ඒ පිළිවෙලටනේ පාඩම් කරන්නේ. ඒ පිළිවෙලට තමයි ඒ පිළිවෙලට තියෙන එක තමයි දාන්න තියෙන. දැන් ඔයාලට දෙවන ප්‍රශ්න පත්‍රයට එන්නත් පුළුවන් මේ විදිහට. මේකේ පදගතාර්ථය ලියා දක්වන්න කියලා පාළි. එතකොට මේ ගාතාවක් දීලා. එතකොට ඔයාලා දැනගන්න ඕනි ඒකේ අර තේරුම පාඩම් කරපු විදිහටම පාළි පද ටික දැම්මනම් හරි. එතකොට මේ ඒක පිළිවෙලට එනවා. පාඩම් කරනකොට අපි පාඩම් කරන්නේ එහෙමනේ. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම පදගතාර්ථය පිළිබඳව ගාතාවල දැනගන්න. එහෙනම් තුන්වෙනි එක තමයි උත්තරේට එන්නේ. ඊළඟට සතර කර්මක්ලේශයන් මේවායින් කුමක්ද? පළවෙනි ප්‍රාණඝාත දත්තදාන කාමිතජම සාර. ප්‍රාණඝාතය එහෙනම් පළවෙනි එක උත්තරේට එන්නේ. ප්‍රාණඝාතය අදත්තාදානෙ කාමිත්‍යාචාරේ මුසාවාදය. පළවෙනි එක උත්තරේට එන්නේ. ඊළඟට 15 බලන්න මෝන් අතරේ මිත්‍ර ප්‍රතිරූපකයා කවරෙක්ද? මිත්‍ර ප්‍රතිරූපකයා කියන්නේ කාටද? මිත්‍ර ප්‍රතිරූපකය කියලා කියන්නේ අසත්පුරුෂය. ඔව්. ඒ කියන්නේ මේ මිත්‍ර නොවන අය. යහපත් මිත්‍රයෙක් ගැන මෙතන කියන්නේ. බලන්න අත්තක්කාය මිත්‍රයා තියෙනවා, 2 අනුකම්පක මිත්‍රයා තියෙනවා, 3 අඤ්ඤදත්වාර මිත්‍රයා තියෙනවා, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. අඤ්ඤදත්වාර. ඔව්. අඤ්ඤදත්වාර. එතකොට අඤ්ඤදත්වාර ඉතුරු ටික වචී පරම අනුපේබාණි අපාය සායක. අඤ්ඤදත්වාර වචී පරම අනුපේබාණි අපාය සායක. ඊළඟට මිත්‍ර සුහද මිත්‍රයෝ 4 දෙනා. සුහද මිත්‍රයෝ අත්තක්කාය අනුකම්පක සමාන සුඛ දුක්ඛ සමාන සුඛ දුක්ඛ මිත්‍රයා අත්තක්කාය අනුකම්පක අනුකම්පක මිත්‍රයා ඊළඟට අත්තක්කාය අත්තක්කාය මිත්‍රයා අනුකම්පක මිත්‍රයා ඊළඟට සුහද මේ සුහද මිත්‍රයා සමාන සුඛ දුක්ඛ මිත්‍රයා තව මොකද්ද නෑ එකක් අමතකයි හම් අත්තක්කාය අනුකම්පක සමාන සුඛ දුක්ඛ උපකාරක මිත්‍රයා
උපකාරක. ඒ වගේ දන්නවන්නේ මේ 16 සචේ විහාරේ සන්තකාණං සන්තානකං හෝති යන්නේ නිවැරදි තේරුම සහිත වරණය තෝරන්න. මකුළු දැල් ඉදින් විහාරේ කැලි ගසල වේනම් ඉදින් විහාරේ විහාරයේ සතු යමක් වේනම් ඉදින් විහාරයේ මකුළු දැල් වේනම් ඉදින් විහාරයේ සද්දි විහාරයක වේනො මොකක්ද වෙන්නේ? විහාරයේ මකුළු දැල් වේ නම් විහාරයේ මකුළු දැල් වේ නම් සන්තානකං හෝති උල්ලෝකා පටමං ඕහාරේ තත්ව සන්තානකම් කියන්නේ මකුළු දැල් නේ නේද? මකුළු දැල් ආදී තියෙනවා නම් කැණිකාසල් ප්‍රකාශ නම් මකුළු දැල් කඩන්න ඕනේ කියන එක තියෙන තියෙන්නේ. එහෙනම් ඕකේ. විහාරයේ මකුළු දැල් වේ නම් කියන එක තමයි උත්තරයට දාන්න තියෙන තුන්වෙනි එක උත්තරේ. පඩික්කම යන අරුත ඇති පාලි පදේ මේ වායින් කුමක්ද? කියලා මල්ලකම් කේල මල්ලකම්. බිසි බිම්බෝහණං කියන කුමක්ද? බිම්බෝහණං කියන්නේ පාපිස්ස නේද? ඔව් පාපිස්ස. බිසි කියලා කියන්නේ පිහිනවා වගේ අර්ථයක්. පිසෙනවා පිහින බිසි දන්නේ නැහැ. බිසි කියන්නේ පාපිස්සරද කියන එකද? බුම්මත්තරණ පොට්ටය බුම්මත්තරණ කියන්නේ මොකටද? බුම්මත්තරණ පොට්ටයද ද කොට්ටෝරේද ආපිස්ස හඳුරු පිටාතරණ එක ඈ ආපිස්සල බයි බොමුතුරුණු බොමුතුරුණු ආඳුරු බොමුතුරුණු. බොමුතුරුණු කියන්නේ මොනවද? පිහද කකුල් පිහනේද? ඔය එතකොට මේ 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 බිම්බෝවණ කියන එක මොහණන් කියලා කියන්නේ කොට්ටෝරේ නේ. කොට්ටනේ හඳුරු කොට්ටේ ඒක කොට්ට නේද? විලෝස් කියලා කියන්නේ වාගිනා බොඩු විනා පඩික්කම යන අරුත ඇති පාලි පදියේ කේල මල්ලකන්. කේල මල්ලකන් ආන්දරෝ